දවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට බොහොම කලබලෙන් වේදනාවෙන් හඬමින් දුවගෙන ආපු සුද්ධෝදන මහරජතුමා බුදුහාමුදුරන්ට චෝදනාවක් කරනවා. ඒ තමයි එතුමන් කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ ගැන මගේ හිතේ බලාපොරොත්තු රහසක් තිබුණා. හැබැයි ගෙදරින් ගියාට පස්සේ සේරම විනාශ වුණා. අපි හැමෝම බිම පෙරලි පෙරලි ඇඬුවා. බොහොම අමාරුවෙන් අපි හිත හදාගත්තේ ගෙදර හිටිය ඔබ වහන්සේගේ සහෝදරයා නන්ද කුමාරයා ගැන හිතලා. නමුත් ස්වාමීන් නන්දටත් මගුල් උත්සව තුනක් තිබුණු දවසේ ඔබ වහන්සේ පාත්‍රය අතර දීලා පන්සලට එක් කරගෙන ගිහිල්ලා නන්දත් පහන කරගත්තා. අපි එදා හිතුවා පරම්පරාව ඉවරයි කියලා. බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ ගෙදර බොහොම හුරතලෙන් ආදරෙන් දුවපන ඇවිද්ද හත්හැවිරිදි රාහුල පුතා ගැන හිතලා. නමුත් ස්වාමීනි, ඔබ වහන්සේ අද රාහුලත් මහාන කරගත්තා. දෙමව්පිය හැටියට ස්වාමීනි, අපි කොහොමද මේ දුක ඉවසන්නේ? පුත්ත පේමම් බන්තේ චවින් චින්දති චවින් චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ටිං චින්දති අට්ටිං චෙත්වා අට්ටි මිංජා ආහත්ත තිට්ඨති. ස්වාමීනි, දරු සෙනෙහස කියන එක අපේ ශරීරයේ සිවිය විදිනවා. සිවිය විදලා සම විදිනවා. සම විදලා මස් විදිනවා. මස් විදලා නහර විදිනවා. නහර විදලා ඇට විදිනවා. ඇට විදලා ඇට මිදුළු වස්සේ කාවැදිලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ නීතියක් පනවන්න අම්මගේ තාත්තගේ අවසර නැති කිසිම දරුවෙක් මහාන කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ එක පිළිගත්තා. මව්පිය සෙනෙහසට ගරු කළා. නීතියක් පැනේ වදටත් මේ සසුනේ දරුවෝ පැවිදි කරන්නේ මව්පියන්ගේ අවසරය තියනවා නම් විතරයි. මොකක්ද අපි මේකෙන් වටහා ගන්නෙ? මෙය තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන අනුවේදනීයම කතාව. දෙමව්පියන්ගේ ආදරය ගැන කියවෙන, දෙමව්පියන්ගේ ශරීරයේ කොතැනක මොන විදියට ඔබ මා කෙරෙහි වූ සෙනෙහස තියනවද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කොච්චර කිව්වත් එපා නොවෙන. ඒ වගේම වෙන කාටවත් අපි වෙනුවෙන් දෙන්න බැරි ඒ ආදරේ අපි තේරුම් අරගෙන වැඩ කටයුතු කරමු. ඉර එළියෙන් ඌවද නැත හොත් හඳ පානි මව්පියෝ දරුවන්ට සෙනෙහස දෙනවානි. දරුව නිහදවතට ඒකර ගෙන දානි අම්මට තාත්තට සලකන්නට ඕනි. මේ කෙටි සටහන චන්ද්‍ර මලේරත්න සහෘදය වෙනුවෙන් ඔබට තෙරුවන් සරණයි.